ඉතිහාසය අපිට හරි අපූර්ව මතක සටහන් එකතු කරනවා. අපූර්වයි කියන වචනේ සමාවෙන්න අපිට භාවිතා කරන්න වෙනවා ආකාර දෙකකට. පෙර නොවුවිරු කියන අර්ථය තියෙනවා නම් එතන අපිට අපූර්වයි කියලා භාවිතා කරන්න පුළුවන්. මේ ලෝකෙ වෙන කිසිම රටකට නොදැවෙනි හරි අපූර්ව ස්වභාව සෞන්දර්යයක් අපිට තියෙනවා. ගංගා ඇලදොල වනාන්තර කඳුවැටි දියඇලි මේ හැම දෙයකින්ම ඔබෙත් මගෙත් මේ පුංචි ධරණී තලය ස්වයං පෝෂිතයි අනුනයි. ඒ ස්වභාව සෞන්දර්යයට කොහේ හරි තැනක අගතියක් හානියක් විනාශයක් වෙනවා නම් බොහෝ දෙනා ඒ පිළිබඳව මතපල කරනවා අදහස් ඉදිරිපත් කරනවා. අපිට ඕනුනේ එවැනි මිනිසුන්ගේ හඬට තැනක් නිර්මාණය කරන්න වේදිකාවක් තනන්න. මෙතෙන් පටන් තිරසර දිගෑරෙන්නේ එවන් වූ මිනිසුන්ගේ හඬ වෙනුවෙන්. කඩුලාන කියලා කියන්නේ අපේ පරිසර පද්ධතියේ සමතුලිතතාව රකින තවත් ප්‍රධාන සාධකයක්. පහුගිය දවස්වල මේ කඩුලාන සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ටිකක් තදින් කතා කර අපි දුටුවා. රාජ්‍ය නිලධාරීන් පවා මේ කඩුලාන සම්බන්ධයෙන් කතා කරනවා. ඇත්තටම කඩුලාන මේ තරම් අපිට වැදගත්ද? ඔව්. කඩුලාන පද්ධතියින් නොමැති වෙන්න අපේ පරිසර පද්ධතියේ සමතුලිතතාවයන් අපිට අහිමි වෙලා. ඒ නිසා මේ කඩුලාන පද්ධතියින් සංරක්ෂණය කරන එක සහ රැකගන්න එක ඔබත් මගෙත් අපි හැමෝගෙම ජාතික වගකීමක් බවට පත් වෙනවා. කඩුලාන යනු අන්තර් උදම් කලාපය තුල එනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මොය සහ කලබු ආශ්‍රිතව වඩදියට යට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන උඩු විශේෂ ශාඛයකි. ඇතැම් ශාඛා සත්ව විශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩුලාන ශාඛ ප්‍රචාව වැදගත් වේ. කඩුලාන කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් ස්වභාවික පරිසර පද්ධතියක්. ඒකේ ශාඛ සත්තු සහ ඒ ආශ්‍රිත ස්වභාවික පරිසරයේ භෞමික හා ජෛව පරිසර පද්ධතියක් වශයෙන් තමයි ඒක සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒකේ කියන්නේ ඒ ගොඩක්ම දක්නට පුළුවන් ගං මෝය කටුවල් වල. ඒතර ඒකේ තියෙන මේ ඒ පරිසරයට ඉතා ශුෂ්ක වූ පරිසරයක් තියෙන්නේ. ඒ වගේ මිරිදිය සාකර්දිය මිශ්‍ර වෙච්ච ජලයක් තමයි තියෙන්නේ. හිරු ආලෝකය ගොඩක්ම වැඩි. ඒ වගේම මඩ සහිත පොළව. මේ සියලුම දේට ඉතාමත්ම අනර්ග ලෙස අනුවර්තනය වෙලා තියෙන ශාක කොටසක් තමයි කඩුලාන කියන්නේ. ඒ වගේම මේ පොළවේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය හුඟක්ම අඩුයි මඩ සහිත පොළවක් නිසා. ඒ නිසා ඒකට දනිස් මුල් කියලා කියනවා. ඒ මුල් ඇතුළට ගිහිල්ලා ආපහු උඩට ඇවිල්ලා වායුදර මුල් වශයෙන් පරිසරයේ මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ගහ ඇතුළට ඇදගන්නට අනුවර්තනය වෙලා තියෙනවා. මෙගමෝ කලුපුවේ කඩුලාන වනාන්තරය මනාවට රමණීය දසුන් පෙළක් ලෙසින් සුබදාමේ අපූර්වත්වය කියපායි. එම අපූර්වත්වය ටිකෙන් ටික විනාශ වෙමින් පවතී. මොණක්කරය මෝරවල ආදී ස්ථානවල විවිධාකාර අපද්‍රව්‍ය බැහැර කිරීම මත සිදුවන පාරිසරික විනාශය ටිකෙන් ටික වැඩි වෙමින් පවතී. එපමණක් නොව මෙම කලපුවේ සමහර දූපත් පෞද්ගලික ව්‍යාපාර සඳහා ලබා දී ඇති බව පෙනේ. කඩුලාන පරිසරයේ තිබෙන ශාක ඉවත් කිරීමෙන් නොයෙකුත් සංවර්ධන ක්‍රියාවන් සඳහා යොදාගත් ආකාරය පෙනෙන්නට තිබේ. ලෝකයේ කාබන් අවශෝෂණය ඉහළම ශාක පද්ධතියක් වන්නේ කඩුලාන ශාකයයි. ගෝලීය උෂ්ණත්වය හා දේශගුණික විපර්යාසය අවම කිරීමට මහඟු පිටුවහලක් වන ශාකයකි කඩුලාන ශාකය. එම කඩුලාන පරිසරය තුළ පවතින ශාක විනාශ කිරීම මගින් පරිසරයට මෙන්ම දීවර ජීවිතවලටද කනකුකා හඬලනු නියතයි. මුන්නක්කරය දූව ලෙල්ලම මෝරවල ආදී ස්ථානවල අපද්‍රව්‍ය බැහැර කිරීම මත සිදුවන විනාශය අති විශාලය. මෙගමෝ නගර සභාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන වගකිය යුතු ස්ථාන නිහඬව සිටී.
ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 10000ක් පුරා පැතිරී ඇති සීමිත කඩුලාන පරිසරය අද ටිකෙන් ටික අභාවයට යමින් පවතී. මිල කළ නොහැකි දෑ තාවකාලික මුදල් වෙනුවෙන් විනාශ කරනවාද නැතහොත් අනාගත පරපුර වෙනුවෙන් රැකගන්නවාද? අපේ රටේ සංවේදී පරිසර පද්ධතීන් පිළිබඳව කතා කරන හුඟක් දෙනෙක් ඉන්නවා. තර්කානුකූලව, විෂයානුකූලව. ඇත්තටම ඇයි මේ මිනිස්සු අපේ පරිසරය පිළිබඳව මේ තරම් කතා කරන්නේ? පරිසරයේ වැදගත්කම පිළිබඳව මේ තරම් කතා කරන්නේ? හේතුව මේ පරිසරය නැතුව අපිට ජීවත් වෙන්න බැරි නිසා. මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් අපිට තියෙනවා. මෙවලාවේ රටක් විදිහට අපි කතා කරන ප්‍රධාන මාතෘකා කිහිපයක් තියෙනවා. ඒක මේ පරිසරයට සිදුවෙනා වූ විනාශය සම්බන්ධයෙන් වනාන්තර එක දිගට එක පෙළට එළිවෙමින් පවතිනවා. වගුරු බිම් ගොඩ වෙනවා. ඒ කතාව කෙසේ වෙතත් සබාදාම අපිට හරි අපූරු පාඩමක් කියා දෙමින් ඉන්නවා. සබාදාම ඉස්සරහා ලොක්කෝ තවදුරටත් ලොක්කෝ නෙමෙයි කියන කතාව අපි හැමෝම හොඳට තේරුම් ගනිමින් ඉන්නවා. පරිසරය ගැන ටිකක් වැඩිපුර කතා කරන්නයි මේ සූදානම. අපි ආරාධනා කරා පරිසරවේදී නායක රංගමල් මහත්තයාට. අපේ රටේ මේ වෙලාවේ ඇත්තටම තියෙන පරිසර ප්‍රශ්නේ මොකක්ද? මම හිතන්නේ මේ අපේ රටේ මේ වෙලාවේ තියෙන ප්‍රධානම පරිසර ප්‍රශ්නේ තමයි වන සංහාරයක් රටේ සිව් දෙකෙන් සිදුවීම. ඒ කියන්නේ අපි දැක්කොත් දිස්ත්‍රික්ක ගණනාවකම ඉතාම දැඩි වන සංහාරයක් සිද්ධ වෙමින් තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් දහයියාගල, ඒ වගේම රඹකැන්නෝය, පොළොන්නරුව, අනුරාධපුර මේ හැම දිස්ත්‍රික්කයක්ම ගත්තොත් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම තමයි අර කූඩියා සිලනිකා කියන ශාකයේ සම්බන්ධයෙන් සහ මේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. හැබැයි මේවා ඔක්කොම මේ අපි දකින දේවල්. ඒ කියන්නේ මේවා මේ සිද්ධි. හැබැයි ඇත්ත කතාව තමයි අපේ රටට පාරිසරික සාක්ෂරතාවයක් නැහැ. පාලකයන්ටත් නැහැ, ජනතාවටත් නැහැ. ඒක හින්දා භූමි කළමනාකරණ විද්‍යාත්මක සැලසුමක් නැහැ. දැන් ඕනෑම රටට ආසන්නතම ඉන්දියාවෙත් වසර දශක දෙකක් මාර්ගයෙන් කියන්නේ වසර 25කට භූමි කළමනාකරණ සැලැස්මක් තියෙනවා. අපිට මේ මුකුත්ම නැති හින්දා මම හිතන්නේ අපේ රට පාරිසරික වශයෙන් විශාල විනාශයක් කරා ගමන් කරමින් තමයි තිබුණේ කාලයක් තිස්සේ. ඒක ඒ දැතිරෝද ඉතාම දැඩි වේගය වැඩි කරලා තියෙනවා මේ ගෙවි ගිය වසර දෙක තුන ඇතුළත. ඉතින් ඒක තමයි අපි දකින්නේ. ඉතින් ඒක අවසාන වශයෙන් නිර්මාණය වෙන්නේ ඔබ අර අපි මුලින් සඳහන් කරපු විදිහටම විශාල පාරිසරික විනාශයන් මේ රට තුල නිර්මාණය වෙලා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඔව් දැන් මේ කතාව බලාගෙන ඉන්න කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම අපේ රටේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610යි. අවුරුදු 20කට 40කට එහා පැත්තේ අපේ රටේ ජනගහනය මේ තරම් විදිහට වර්ධනය වෙලා තිබුණේ නැහැ. හැබැයි මේ විදිහ ජනගහනය එන්න එන්න වැඩි වෙනවා. මේ ජනගහනය වර්ධනය වෙනකොට ඒ ජනගහනය අනිවාර්යෙන් පදිංචි වෙන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් මේ විදිහට මේ වනාන්තර එළිපෙහෙළි වෙනවා වෙන්න බැරිද? අතර මේහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වනාන්තර එළි වෙන්නේ. හැබැයි ඒකට අර හේතු වෙලා තියෙන්නේ මම මුලින්ම කිව්ව භූමි කළමනාකරණ සැලැස්ම නැතිකම. භූමි කළමනාකරණ සැලැස්මක් තිබ්බනම් අවුරුදු 20කින් ජනගහනය මෙච්චරයි, ඔවුන් වෙනුවෙන් එළි වෙන්නේ මෙන්න මෙච්චරයි කියන විද්‍යාත්මක ප්‍රවේශයකට අපිට මේ ඉඩකඩ තිබ්බා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අපේ රටේ පරිසර පනත ශක්තිමත් නැහැ කියලා. නෑ, පනත ශක්තිමත්. නමුත් පනත නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සමස්ත ක්‍රියාවලිය දැන් ලෝකේ ගත්තොත් එහෙම ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තත් බූතානිය ගත්තත් ඒ රටවල් වල පරිසරයත් එක්ක තමයි අනිත් දේවලුත් බෙදලා තියෙන්නේ. උදාහරණයකට ආර්ථිකය ගත්තත් සංවර්ධනය ගත්තත් දැන් දරණීය සංවර්ධනය අපි සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියන්නේ ඒ වගේ දේවල් බැඳලා තින්නේ මෙහෙම. නමුත් අපේ හැම එකක් නැහැ. දැන් ඔබ කිව්ව විදිහට ඒ වැඩි වෙන ප්‍රමාණයට දැන් උදාහරණයක් ගත්තොත් ඉතාලිම ඉඩම් තියෙන ජර්මනිය පවා අලුත් ඉදිකිරීම් කරන්න දෙන්නේ. අපි ඒගොල්ලන්ගේ කසල් නගරයට ගියොත් ඒ කසල් නගරයේ තියෙන පැරණි ගොඩනැගිලි විතරයි. ඒ ගොඩනැගිලි ඇතුළත වෙන වෙනම කට්ටි හැටියට බෙදීම් කරනවා මිසක් විශාල ඉඩම් තිබ්බට ඒවා දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා රටේ මිනිස්සුන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ කුඩා ළමයින්ගේ අනාගතය වෙනුවෙන් මේ ඉඩම් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ වගේ අපිටත් තියෙනවා සැලැස්ම තිබිය යුතුයි. විශේෂයෙන්ම තට්ටු නිවාස. ඒ වගේම ගොවි තාක්ෂණය ගත්තොත් දැන් ගොවි බිම් අනිපැත්තට වැඩි කරලා තියෙනවා. ඒ ගොවි බිම් වැඩි නොකර අස්වැනු නෙලීමේ තාක්ෂණය වැඩි කිරීම, අස්වැන්න වැඩි කිරීම, අස්වැනු ගබඩා කිරීම වැඩි කිරීම, අතරමැදේ යන මුදල අඩු කිරීම, මේ වගේ විද්‍යාත්මක ප්‍රවේශයන් වලින් තමයි ලෝකය මේ වගේ දුෂ්කර යුගය අතික්‍රමණය කරලා තියෙන්නේ. මේක තමයි අපිත් කළ යුතු දේ. අපි මේවා අවුරුදු ගාණක් කිව්වා. අපිට පෙරත් මේවා කියපු අය හිටියා. හැබැයි වැඩේ තියෙන්නේ අර මම මුලින් සඳහන් කරපු පාරිසරික සාක්ෂරතාවයත් අනිත් දේවල් සම්බන්ධයෙන් සාක්ෂරතාවයත් ලංකාවේ මිනිසුන්ටත් පාලකයන්ටත් නැහැ. ඉතින් ඒක හන්ද තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. නැතුව ජනගහන වර්ධන වේගයේ හන්ද නෙමෙයි. දෙගින් දිගටම මේ පරිසර විනාශයන් පිළිබඳව අවධාරණය කරනවා. ඒ වගේම මේ පරිසර විනාශයන් පිළිබඳව කොතෙක් අනාවරණ කරා දිනෙන් දින ලක්ෂ තෙලිපෙහෙළ වීම, වගුරු වීම, ගොඩ වීම පිළිබඳව අපිට නිමක් නැහැ. අපිට දිනෙන් දින ප්‍රවෘත්ති ගලාගෙන ගලාගෙන යනවා. කවුරු හරි කෙනෙක් චෝදනා කරොත්
මේ ක්‍රියාදාමයන්ට ලබා දිය යුතු නිසි දඬුවම් ශක්තිමත් නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දිනෙන් දින මේ විදිහට වනාන්තර එළි වෙන්නේ කියලා පරිසරවේදී නිතර ඔබතුමාලට උත්තරයක් තියෙනවා. ඇත්තටම දඬුවම් තියෙනවා. අනපනත් ගණනාවක් තියෙනවා. පරිසර අනපනත් විතර නෙමෙයි පුරාවිද්‍යා අනපනත් පවා තියෙනවා. නමුත් ඒ අනපනත් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තමයි අකාර්යක්ෂම වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දේශපාලන බලාධිකාරී වලින් නිකුත් වෙන ඇතැම් නියෝග නිලධාරීන් අඩපණ කරන තත්ත්වයක් දකින්නවා. ඒ වගේම නිලධාරීන්ගේ මද ප්‍රමාණය, ඒ කියන්නේ ඔවුන්ගේ සම්පත් අඩු වීමක් තියෙනවා. අපි දකිනවා මේ භෞතික සම්පතත් ඒ වගේම මානව සම්පත සිංහතාවේ ඇත්තන අපි දකින්නේ නීතිත් යාවත්කාලීන කරන්න ඕනේ අලුත්ම මේ ජාන අපරාධ ඒ වගේ දේවල් සම්බන්ධයෙන් යම් යම් අලුත් නීති ගෙනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඊට වඩා දැන් මෙතන වෙලා තියෙන එකක් සම්පත්තිගතාවේ, දෙවෙනි එක අකාර්යක්ෂමතාවේ, තුන්වෙනි එක දේශපාලන බලාධිකාරී වලින් ඔවුන් විශාල බලහත්කාරයක් පාලා මේ විනාශයන් සිද්ධ කිරීම. ඉතින් ඒක හන්ද අපි දකින්නේ නීති වලට වඩා තියෙන නීති ක්‍රියාත්මක කර ගැනීම තමයි දැන් වැදගත් වෙලා තියෙන්නේ. මොකද අලුත් නීති හදන්න තව දශකයක් දෙකක් අපි ඇදගෙන ගියොත් මේ සම්පත් සියල්ලම නැති වෙනවා. ඊළඟට ඔබ කිව්ව විදිහට සම්පත් විශාල වශයෙන් නැති වෙනවා තමයි. හැබැයි මේ ටික හරි රැකලා ඉන්නේ මේවා වෙනුවෙන් කතා කරන සවිඥානික සබුද්ධික මිනිස්සු වන්ද. ඉතින් ඒක හන්ද මම කියන්නේ ඔවුන්ගේ අරගලය අපතේ ගිහින් නැහැ. ඒ අරගලයෙන් තමයි ඇත්තටම 19%ක් වගේ තමයි ලංකාවේ වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙනුත් 14%ක් 15%ක් විතර තියෙන්නේ වියලි කලාපේ. ඉතාම වටිනා අපේ හදවත වගේ පෙනහැල්ල වගේ වෙච්ච වනතීර තෙත් කලාපේ වනතීර 3%ක් විතර ඉතුරු වෙලා තියෙන. ඉතින් අපි ඉන්නේ අවසාන ගැට්ටේ. මීට වඩා වනාන්තර දන් දෙන්න බෑ. එහෙම දන් දුන්නොත් මේ ඉස්සරහට අපේ රටේ මෙතෙක් දැකලා නැහැ පාරිසරික සරණාගතයෝ. අපි එන්වයරන්මන්ට් රිෆියුජීස් කියන අය පාරිසරික සරණාගතයෝ මේ රටේ 3/2ක් බිහි වෙනවා. ඒ වගේම මේ රට අර අපි ඩේ ආෆ්ටර් ටුමොරෝ චිත්‍රපටිය දකිනවා වගේ අපේ රටෙන් භාගයක් ලකුණු කරන්න වෙනවා මේ ටිකේ මිනිසුන්ට ජීවත් වෙන්න. එහෙම නැත්නම් පදිංචි වෙන්න සුසු නැහැ කියලා. ඒ විතර නෙමෙයි පොකුරු ගම් වතුර පොකුරු නායම් එකවරක් එක විට ආවා. ඒවා සියවරක් එනවා. අවසාන ප්‍රතිඵලය තමයි දැන් අපේ රට මැද විශාල වේලි ඉදි කරලා තිනවා. මේ වේලි වලට වතුර ගලන් එන්නේ වනාන්තර වලින් පෙරලා, ගංගාධාර සහ ජලපෝෂක වලින් පෙරලා. ඒවා විනාශ වුණොත් එක දිගට මහවැස්සෙන් එන වර්ෂාව මේ එක වේල්ලක් කැඩුණොත් රට මැද සුනාමි නිර්මාණය කළා. ඒ වතුර අන්තිමට කොළඹ නගරය යට කරන්න දක්වා එනවා. ඒ කියන්නේ අපි ඉන්නේ ඒ අවදානම් අන්තිම කඩේවේ. දැන් මේක අපි 300ටකින් හැරෙව්වේ නැත්නම් ස්ථිර වශයෙන්ම ලංකාව කියන්නේ ඉතිහාසයේ තිබිච්ච භූමියක් බවට පත් වෙනවා. ඒක තමයි යථාර්ථය. නෑනක මහත්තයා බලධාරීන් චෝදනා කරොත් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන සංවර්ධන ව්‍යාපෘති වලට කැමති නැහැ කියලා උත්තරයක් තියෙනවා. ඔව්, ඊටාම පැහැදිලි උත්තරයක් තියෙනවා ඒකට. දැන් ඇත්තටම අපි සතුටුයි මේ චෝදනාව වෙනවනම්. අපි දකින්නේ අපි නෙමෙයි මේ රට දශක හතක් පාලනය කරපු මිනිස්සු මේ රට ගෙනියන තියෙන අඳුරේ දිශාවට. අපිත් එක්ක නිදහස ලැබුව, අපිට පස්සේ නිදහස ලැබුව සිංගප්පූරුව පවා ලෝකේ පළවෙනි ලෝක රටක් වුණා. අපිට ඕනේ පළවෙනි ලෝක රටක් කරන්න. හැමදාම මේක මේ අඳුරේ තියෙන රටක් කරන්න නෙමෙයි. ඉතින් අපි විශ්වාස කරන පළවෙනි ලෝක රටක් කරන්න නම් මේක පුනර්ජනනීය බලශක්තිය මත හිනෑන හරිත මම්මාවත් වල තියෙන ලෝකෙම ගමන් කරන හරිත මාවත යන. එතකොට විතරයි දැන් ලෝකේ අලුතෙන්ම දැන් මිනිස්සු කතා වෙන්නේ සතුටු දර්ශකයේ පිළිබඳ. ඒක කොහොමද මිනිස්සු සතුටෙන් ඉන්නේ? මුදල් නෙමෙයි, ඇමරිකාව පවා බලනවා. ඒ දර්ශකයේ කොහොමද ඉහළට යන්නේ? ඒ කියන්නේ මුදල් ආහාරයට ගන්න නොහැකි බව දැන් මිනිස්සු තේරුම් අරන්. අපි යෝජනා කරන්නේ තේක. ඒ කියන්නේ අපි කියන මාවත තමයි මේ රට දරා ගන්න පුළුවන් දරණීය සංවර්ධන මාවත. මේ රට කවදා හරි පළවෙනි ලෝක රටක් වෙන්නේ අපේ මාවතේ ගියොත් විතරයි. අපේ අවශ්‍යතාවයේ තියෙන්නේ සතුටු කුරුල්ලොත් ගහකොළත් සියලු දෙනා සතුටින් හිනෑන මිනිස්සුත් සතුට තියෙන පළවෙනි ලෝක රටක් හදන. ඒක හන්ද පාලකයෝ තමයි මේ රට අඳුරේ දිශාවට ගෙනියන තියෙන්නේ. අපි යෝජනා කරන්නේ මේ රට ආලෝකයේ දිශාවට ගෙනියන්න. නානක මහත්තයා දැන් වනාලි කියලා කියන්නේ තවමත් අපිට දැවෙන ප්‍රශ්නයක්. දැවෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ අපිට අපේ මට්ටමින් විසඳගන්න බැරි ප්‍රශ්න වලට දිනෙන් දින අහිමි වෙන අලි මිනිස් ජීවිත ප්‍රමාණය වැඩි වෙනවා. පරිසර වේදීන් විදිහට ඔබතුමන්ලට විසඳුමක් තේනවද රජයට සහ බලධාරීන්ට යෝජනා කරන්න මේ කටයුත්ත මෙහෙම කරන්න, මෙතනින් මේ ව්‍යාපෘතිය කළමනාකරණය කරන්න, අලි ටික නියමිත විදිහට කළමනාකරණය කරන්න, ජනතාවගේ ජීවිත රැකගන්න කියලා ඔබතුමන්ලට යම්කිසි යෝජනාවලියක් තියෙනවද? තාම හොඳ ප්‍රශ්නයක්. අපිට මේ රටේ අලි රැක ගැනීමත් මේ ජනතාව රැක ගැනීමත් පිළිබඳව අපිට විද්‍යාත්මක කියවීමක් තියෙනවා. ඉතින් අපි ඒක වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ට කියලා තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ බලධාරීන් ඒ වෙනුවෙන් ඇත්තටම ඔවුන්ගේ කැපකිරීම කරන්න සූදානම් නැහැ. ඒ වගේම මම මතක් කරන්න මිලියන 3කට එහා තමයි මේ රටේ අලි එන්නේ. ඒ කියන්නේ ඔවුන් අපිට වඩා ලක්ෂ 30කට ආසන්න ආවිපාලයක් මේ රටේ ගෙවපු මේ රටේ භූමියේ නිසි උරුමකාරයෝ. අපි තමයි මේකට කල්ලතෝණි වගේ පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක හන්ද ඔවුන්ගේ අයිතියට අපි ගරු කරන්න ඕනේ. අපි කියන්නේ ඔවුන්ගේ අයිතිය සුරැකෙන ගම්මාන වට කරලා විදුලි වැටවල් නිර්මාණය කරන, ඒ වගේම යම් යම් බවභෝග තියෙන ඒවා සීසනල් ක්‍රොප්ස් වලට, එහෙම නැත්නම්
ඒ අදාළ කාලයට පමණක් ගැලපෙන විදුලි වැටවල් ඉදිකල අපේ වෙනම ඒකට විද්‍යාත්මක කියවීමක් සහ ප්‍රායෝගික සැලැස්මක් තියෙනවා. අපි ස්ථිර වශයෙන් මේක කළමනාකරණය කිරීමේ දැනුම අපි සතුව තියෙනවා. අභාග්‍ය තියෙන්නේ පාලකයන්ට මේව තේරෙන්නේ නැහැ. නිලධාරීන්ට මේව තේරෙන්නේ නැහැ. සමහරුන්ට ඕන කමක් නැහැ. ඒක හන්දා අලි සාමාන්‍ය ලංකාවේ 400කට වඩා මිය යන වසරක. මිනිස්සු 100කට වඩා මිය යනවා. ඉතින් මේ දෙකම අපරාධයක්. ඒ හරහා නැති වෙන ජාතික ධනයක් තියෙනවා. විනාශ වෙන කුඹුරු අස්වැන්නක් තියෙනවා. ඉතින් ඒවා සියල්ල වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම කියන්නේ පහුගිය කාලේ කොවිඩ් හැදිලා රට අකර්මණ්‍ය වෙලා තියෙද්දි මේ ඒ ගිය වසරේ, ඒ කියන්නේ පසුගිය වසරේ 20යි 20 වසරේ අලි මරණ 100කින් අඩු වුණා. 100කින් අඩු වුණා කියන්නේ හතරෙන් එකකින් අඩු වුණා. මොකද මිනිස්සු වැඩිපුර කරලියට නොගිය මාස 3ක් 4ක් තිබිච්චාන්ද අලින් එක ගැටීම අඩු වුණා. ඒකෙන් අලි මරණ නැති. ඒකෙන් ගම්ම වෙනවා මිනිස්සු අලි අස්සට ගිහිල්ලා තමයි මේ අලි මරා දාන්නේ මිනිස්සු මරා දැමීම සිද්ධ වෙන මිනිස් මරණත් ඒ වගේම අඩු වෙලා තියෙනවා. ඉතින් මේක හන්ද අපි දකින්නේ මේ හැම දෙයකම ස්ථිරසාර දරණීය දරා ගන්න පුළුවන් විසඳුම් තියෙනවා. ඒවා තියෙද්දි තමයි අපි හැමෝම අඳුරේ අතපත ගන්නේ. අභාග්‍ය තියෙන්නේ අර මම මුලින්ම කිව්ව දේ පරිසර සාක්ෂරතාවය හැමෝටම නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අපි තිරසරෝස්සේ මේ කරුණු කාරණා මේ විදිහට ඔබත් එක්ක කතා බහ කරන්නේ විශේෂයෙන්ම මේ ජාතික සම්පත් පරිසර සම්පත කියන මේ වගකීම මාධ්‍යාතනයක් විදිහට අපි තේරුම් අරගෙන තියෙන නිසා. නායක මහත්මයා මට සඳහන් කරන්න මේ මොහොත වෙන විට අපේ රටේ ජල මූලාශ්‍රත් බොහොම ශීඝ්‍රයෙන් විනාශයට පත් වෙමින් පවතිනවා. දිනෙන් දින වැඩි වෙන ගල්කොළි ප්‍රමාණය වැඩි වෙනවා. මොකක්ද මේ වෙන්නේ? තාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි දකිනවා මේ රටේ ඊළඟ දශක දෙකමාර ඇතුළත දකින විශාලම අනතුරු විදිහට අපි දකින්නේ මේ රටේ බීමට තියෙන පානීය ජලය අවසන් වෙනවා. ඒකට හේතුව ඕක විතරක් නෙමෙයි ලංකාවේ තියෙන විශාල භූගත ජලය ඉහළට අදින කර්මාන්ත ශාලා. ඒ වගේම ওই වගේ ගල්කොරි වගේ දේවලුත් තියෙනවා. ඊට අමතරව ගංගාවල තියෙන ඊටාම වටිනා පිරිසිදු ජලයට අපද්‍රව්‍ය එකතු කිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට පොලිතින් ප්ලාස්ටික් ලෝකෙම 8 වෙනි තැනට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් අපි 5 වෙනි තැන දක්වා ගමන් කරමු. ඊටාම කුංජි රටක් සාගර දූෂණය කියන සාගරයට පොලිතින් එක් කිරීම සම්බන්ධයි. ඉතින් ඒකන්ද මම අපි දකිනවා වනාන්තර හායනයත් හරහා විශේෂයෙන්ම කන්ද උඩරට තියෙන ප්‍රධාන ජල මූලාශ්‍ර සිඳියමින් තියෙනවා. විශේෂයෙන් කිව්වොත් දෙල්තොට කියන ප්‍රදේශයේ මහනුවර ඉස්සර අපි පුංචි නුවරඑලියක් වගේ දැක්ක ඉතාම සීත ප්‍රදේශ. අද ඒක කාන්තාරයක් බඳුල. ඒකේ සියලු දිය දාරා හිඳීගි. සිංහරාජයේ අර මාටින් මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා. අපි මාටින් අයියා කියලා කියනවා. ඔහුගෙන් ඇහුවොත් ඔහු කියනවා ඉස්සර ඉන්න වටක් තිබිච්ච එකේ දැන් තියෙන්නේ මේ දනිස්සටත් පහලින් වතුර. ඉතින් අපි දකිනවා මේ වනාන්තර ආශ්‍රිතෝ ජල මූලාශ්‍රවල සිඳියාම. අපි විශ්වාස කරනවා මේ විදිහටම වනාන්තර හායනයත් ඒ වගේම මේ කර්මාන්ශාලා සහ වෙනත් දේවල් වලින් කරන පාරිසරික විනාශයත් මිනිස්සු මේ පිළිබඳව අවධානය යොමු නොකිරීමත් කියන කාරණා සියල්ල එකතු වෙලා වසර 25ක් යනකොට මේ රටේ පානීය ජලය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වෙන්නේ. අනික මහත්තයා මේ විදිහ තරුණ ප්‍රජාව සහ සිවිල් සංවිධාන බොහෝමයක් මේ පරිසරයේ සුරකීමේ වගකීමට උරුම දීලා තිබෙනවා. ඔබ වගේම බොහෝ දෙනෙක් මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට තමන්ගේ කැපවීම දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම හිතන්නේ ඔබතුමාට මේ බලාගෙන ඉන්න ජනතාවට එහෙම වගකීමක් කරපිට දරන්න කැමති තරුණ ප්‍රජාවට පණිවිඩයක් ඇති. ඔව් මම හිතන්නේ ඇත්තටම මේ ඒක ඊටාම වටිනා ඒ අදහස දැන් විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ අලුත් සංස්කෘතියක්. උදාහරණයක් ගත්තොත් Tamanට පුළුවන් නම් පුනර්ජනනීය බලශක්තිය gedara ඇති කරන gedara බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ දාන්න. පුනර්ජනනීය බලශක්තිය කියන්නේ අපි රජයටත් යෝජනා කරනවා සෑම ගෙයක්ම පුළුවන් විදුලි බලාගාරයක් කරන්න. හැම වහලකම පුළුවන් සූර්ය කෝෂ පැනල් දාන එක ඉස්සර ප්‍රායෝගික නැති සංකල්ප. නමුත් දැන් ඒක ලෝකෙ ඊටාම අඩු වියදමින් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි gedara අපි හියුමස් තට්ටුව අතුගාලා එළියට දාන මිනිස්සු. නැවතත් හියුමස් තට්ටුව විතර කට තේ කුඩු ටික gedara එකතු කරලා අපිට පුළුවන් නම් ඒකෙන් මේ gedara වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න. ඒ විතරක් නෙමෙයි පොලිතින් භාවිතයේ නොදිරන කසල භාවිතය අවම කරලා නිකසල මිනිහෙක් වෙන්න. ලෝකේ ඒකට කියනවා zero waste කියලා. ඒ වගේ නිකසල මිනිහෙක් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි අපේ මනසේ තියෙන කෙලෙස් වගේම අපිට පුළුවන් නම් අපේ මේ පාවිච්චි කරලා විසිකරන දේවල් අඩු කරන්න. අනික් පැත්තට මේ බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ අපි ඒක ජනාධිපතිවරයාට චෝදනා කරන්නේ කෘක්වණය සුරකින්න ඕනේ කෙලෙස් වණය කපන්න ඕනේ. ඉතින් ඒක හන්ද අපි කියන්නේ ඒ අලුත් දේවල් ගැන හිතන අලුත් මිනිහෙක් වෙන්න පුළුවන් නම් සරලව කියනවා නම් නිකසල මිනිහෙක් වෙන්න පුළුවන් නම් ස්ථිර වශයෙන්ම මේ රටේ පරිසරය තව අවුරුදු කීපයක් සුපහන් වෙලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපිට පුළුවන් නම් ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. අපිට පුළුවන් නම් පුනර්ජනනීය බලශක්තිය මත පමණක් යැපෙන නිවාස රටාවක් කාර්යාලීය සැකැස්මක් සකස් කරන්න. අපිට පුළුවන් නම් අපිම වගා කරන ආහාර පාන ආහාරයට ගන්න. අපි ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් වෙනවා. මම සරල උදාහරණයක් කියන්න. අපි හැමෝටම Tamanට පෞද්ගලික වතුර බෝතලයක් තිබ්බොත් වතුර අපි මිලදී අරගෙන ඒ ඉතුරු කරන බෝතලය පරිසරයට එකතු වීම නතර වෙනවා. මේ වගේ
විප්ලවීය වෙනසක් අපිට කරන්න පුළුවන් තනි තනිව අපිට කරන්න පුළුවන් මම හිතන්නේ ඒකෙන් පුළුවන් මේ රට අනිත් පැත්තට හරවන මහා විශාල පරිසර රළවේගයක් නිර්මාණය කරන්න ඒක විතරයි අපේ ප්‍රාර්ථනය ඉතින් අපි හිතන්නේ පාලකයෝ නැති වුණත් නිලධාරි නැති වුණත් මේ රටේ සවිඥානික හදවතක් තියෙන හැම මිනිහෙක් එකතු වුණොත් අපිට පුළුවන් මේ පරිසරය තවත් අඩු ගානේ දශක 3-4ක ඉස්සරහට රැගෙන යන්න අපිට මාවේනික අපිට මුරුම මේ මාතෘ භූමිය රැක ගැනීමේ ජාතික වගකීමක් අපේ කර්මත වැටී තිබෙන යුගයක් අරසියට සඳහන් කර පරිදි විශේෂයෙන්ම සියලු ජලධාරා සින්දේ ගිය පසු සියලු වෘක්ෂ ලතා කපා දැමූ පසු මිනිසා තේරුම් ගනීවි මිල මුදල් ආහාරයට ගත නොහැකි බව ලෝකයේ අපේ රට අඳුනගන්නේ මහා සාගරයේ මැද තනිවුණු දූපතක් විදිහට මේ රට වට බැඳි මහා චලකඳ අපේ රටේ වටිනාකම දිනෙන් දින ජාත්‍යන්තරයට කියාපානවා මහා යෝධ රළසි පහබා එන මේ මහා සුළඟ මොකක්ද කතාවක් අපිට කියන්න උත්සාහ කරනවා නමුත් ඒ කතාවට ඇහුම්කම් දෙන්න හරියටම අපි සූදානම්ද කියලා අපි අපෙන් මහන්න ඕන ප්‍රශ්නයක් කොහොම නමුත් දිනෙන් දින මේ රට වට බැඳි මහා සාගරයත් අපේ වෙරළ තීරියත් මිනිසුන්ගේ යම් යම් ක්‍රියා නිසා අපිරිසිදු වෙනවා දූෂණය වෙනවා එහෙම දූෂණය වෙන වෙරළ තීරය පිරිසිදු කරන්නට මේ ස්වභාව සෞන්දර්යයට ආදරය කරන මිනිසුන් අපේ රටේ ඉන්න තරුණ ප්‍රජාව දිනෙන් දින ඉදිරිපත් වෙනවා. ඔව්. ඒ නිසාම අපේ රටේ වෙරළ තීරය ගැන තාමත් ජාත්‍යන්තරයේ කතා කරනවා. ඔබටත් පුළුවන් අපිරිසිදු වෙන අපේ රටේ වෙරළ තීරය පිරිසිදු කරන්න. මේ ඔබේ අවස්ථාව. අපිට කතා කරන්න. ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 1770 කින් යුත් සුන්දර මොහුදු වෙරළක් සහිත ශ්‍රී ලංකාවට අයිති මොහුදු සීමාව ශ්‍රී ලංකා භූමියෙන් 24.7% ප්‍රමාණයක් ගනී. මෙවන් මොහුදක් තිබෙන අපට එය අගනා සම්පතක්. වෙරළ කලාපයේ සිදු කළ ධීවර කර්මාන්තයෙන් 80%ක් මත්ස්‍ය නිෂ්පාදනයට දායකත්වයේ ලබා දෙන අතර එය වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ වනවා. එමෙන්ම රමණීය මොහුදු වෙරළ මහා ධන නිධානයක්. එනමුත් විවිධ හේතුන් මත වෙරළ මෙන්ම මොහුදද විනාශ වෙමින් පවතී. මොහුදු වෙරළ සුරකීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරයි. එමගින් වෙරළේ හා මොහුදේ වැදගත්කම පිළිබඳව අවබෝධය පරිසර සංවිධානවලට හා පාසල් ළමයින්ට ලබා දීමට කටයුතු කර ඇත. තවද පරිසර සංවිධාන තම උපරිමය පරිසරය වෙනුවෙන් ලබා දෙයි. විශේෂයෙන්ම ධීවර ජනතාව දැනුවත් කර ඔවුන් හරහා සිදුවන හානිය අවම කිරීමට පියවර ගත යුතුය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය පාරිසරික හා ජෛව විවිධත්වයේ අතින් අනූනයි. ඒ අතර හිරිගල් පර, වැලි කඳු, කඩුලාන, කලපු හා මෝය වැනි පරිසර පද්ධතීන් සුවිශේෂී වැදගත්කමක් දරයි. කොළඹ වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය වරාය ඇතුළු ප්‍රධානතම වාණිජ වරායන් වෙරළ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මීට අමතරව ධීවර වරායන්ද වෙරළ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මේ අනුව මෙවන් සුවිශේෂී පාරිසරිකමය, ආර්ථිකමය, සමාජීය වටිනාකමකින් යුත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය අපවිත්‍ර ද්‍රව්‍යවලින් තොරව පිරිසිදුව පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවාසී අප සැමගේ වගකීමක් වේ. මේ පරිසර පද්ධතියේ වැදගත්කම සහ මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි මේ විදිහට දිගින් දිගටම ඔබත් එක්ක කතා කරන්නේ ඔබ ඉස්සරහා වීරයෙක් වෙන්නටවත් ඔබ ඉස්සරහා දක්ෂයෙක් වෙන්නටවත් නෙමෙයි අවංක මාධ්‍යවේදීන් විදිහට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අපිට කරන්න පුළුවන් පොඩි හරි යමක් තිබේ නම් අපි මේ පරිසරය වෙනුවෙන් ඒ දේ ඔබත් එක්ක කරනවා ඔබ පරිසරය වෙනුවෙන් කොහේ හරි තැනක හිට ගන්නවා නම් තිරසර අනිවාර්යෙන් මෙතන හිට ගන්නවා ඒ නිසා අපිට කතා කරන්න පරිසරය වෙනුවෙන් ඔබ යමක් කිරීමට කැමති නම් ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න සූදානම්.